අපි රැකියාවේ හිත උපාධිධාරීන් විදිහට වසර ගණනාවක් තිස්සේ අරගලයක නිරත වෙලා ඉන්නවා. ඒ තමයි උපාධිධාරීන්ගේ මේ ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කරවා ගන්න. ඒකට විවිධ తాවකාලික පැලැස්තරය දුව තවමත් ස්ථිරසුමක් දෙන්න කිසිම ආණ්ඩුවක් සමත් වෙලා නැහැ. අපි මේකත් එක්ක මේ වරත් දැන් මේ යහපාලන ආණ්ඩුවෙත් අයවැය 2017 අයවැය විසර්ජන පනත ඇවිල්ලා තියෙනවා. ඒකට ඒ සම්බන්ධයෙන් ඒ අයවැය විසර්ජන පනත කියුවත් අපිට විශේෂයෙන්ම අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍රවල පවා දැනට කප්පාදුවක් ප්‍රතිපදනක් කප්පාදුවක් කියන දාවක රැකියාවෙතින් මේ ප්‍රශ්නය පවා හැරීමක් තමයි දකින්න. ඉතින් ඒ නිසා මේකට මේ මේම තත්වයක් ඇතුලේ රැකියා විරිත උපාධිධාරීන් විදිහට ඒක අපද රැකියා විරිත උපාධිධාරී සංගම විදිහට අපි තීරණය කළා තවදුරටත් මේ සටන මේ අරගලයේ අඛණ්ඩව කරන්න. ඒ නිසා අපි රැකියා විරහිතින්ගෙන් එහෙම නැත්නම් රැකියා විරිත උපාධිධාරීන් අපි ඉල්ලා සිටිනවා කරුණා කරලා මේකට වෙන විකල්පනය අරගල හැරෙන්නට. ඒ නිසා අරගලයේ කෙරෙහි විශ්වාසය තබලා අපිත් එකතු වෙන්න. ඒ වගේම ආණ්ඩුවේ බලධාරීන්ට අපි කියනවා කරුණා කරලා මේ රැකියා විරහිතින්ගේ ගැටලුව සම්බන්ධයෙන් මීටරි නම්මේ ශීලී වෙලා ඒ සඳහා මැදිහත් වෙන්න අදාළ කරන මැදිහත් වීම කරන්න වගේම අයවැයෙන් 2017 අයවැයෙන්වත් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කරලා ප්‍රතිපත්තිමය රාමුවක ඉඳලා වැඩ කරන්න පටන් ගන්න කියලා බලපෑම තමයි ඉල්ලීම තමයි අපිට යහපාලන ආණ්ඩුවට කරන්න තියෙන්නේ.